යිබන් ජනතාවගේ පැත්තේ සිට ඇත්ත කියන සියත සමඟයි ඔබ එක්වන්නේ. ප්‍රධාන ප්‍රෘති ප්‍රකාශවයෙන් මවෞදේශවා නිබ ගදර ප්‍රමෙන් සිරස්ථල. ලෝකේ ඇත්තේ යම් සහ ඒම් පමණි ගියොත් ආයෙත් එන්න පුළුවන් නොගියොත් ආයේ කාටවත් එන්න බැරිවේවිී. නිේදහස් අර්ගලේ නම් සමගිපා ගමන ගලිගමුවට ළඟාවෙයි. බැසිල්ගේ සපත්තු සුබ්බීපු ඩීල් කාරීන් එක්ක අපේ ගනුදෙන්වක් නෑ සජිත්්පා ගමනට එක්වමින් කියයි ගාලුමෝදර විරෝධතාවේට අදට දින දහ නමයයි ගෝටා ගෝගමේදී සිනමා අධ්‍යක්ෂවරුන් මාධ්‍ය අමතයි ගාලුමෝදර විරෝධයට එක්වන්න එන තරුණයා. මයිනාගෝ ගම තවදුරට්ටත්තුවිරෝධතා. අරලියගහ මන්දිරය රටටම ඇහෙන්න පිරිද්දමයි. ගෑස්මිලට සාපේක්ෂව ආහාරමිලක් ඉහලට භූමිතෙල් පෝලිමේ සිට ගෙදරගිය අයෙකු ජීවිතක්ෂයට සර්ර්ෝපාක්ෂික ආණ්ඩුවකට ප්‍රතිපත්තිමේ වශයෙන් මාක්කැමති චනපති පක්ෂනායිකින්ට කියයි. අගමැතිට යන්න එපා කියලා දෙවන දිනයටත් ඉල්ලීමක්. අගමැති කැමැත්තෙන් ගේ නැත් නමිතින් විශ්වාස බන්ගේ තමයි වාසු කියයි. බෘතිය සමති දහකට අධික ප්‍රමාණයක් හෙට එක්දින සංකේත වැඩවර්ජනයකට සූදානමින් සේවාස්ථානවලට කලුකොඩි අත්‍යවශ්‍ය සේවාවලට කලු ඇඳුම්. සාරාජ්ජිවතුන් අතරද නැද්ද. සාරාස්වයාත්‍ය වන වරටත් කෙරෙන ඩියන්නේ පරීක්ෂාව. රබුක්කන වෙඩි තැබීමට සම්බන්ධ අය වහත්තඩංගුවටගන්න කෑගල්ල මහහි ස්ත්‍රාත් වාසනා නව රත්න නියෝග කරයි. නයට නය නයට නය නයට නය නය අය. රජ්‍ය සහ පෞද්ගලිකාශයේ දීපව්‍යපත වැඩවාර්ජනයක් හෙට දවසේ ආරම්භ කිරීමට නිමතෝ තිබෙනවා එපිළ බඳවයි අද ප්‍රථමයන්ම අවධානය. සමති දාහකට අධික සංख्याාවක් එක්ව හට එක් දින සංකේත වැඩවර්ජන ්‍රයක්ත්ම கிීමට தීරණය කරතිබෙනවා. අත්‍යවශ සේවා සඳහා පැමණ සேபකந்து சேවාස්ථානවල කු කොடி ඔසවා කலු ඇந்தමින් සැරස වර්ජනයට එක්වීමට නියමතයි කෙස වෙතත් මෙම වර්ජනයට ලංකා ගමනාගමන மண்டலය பෞද්கிලක බස්වත සහා දුම්රිය සේවාාව එක්වන්නේ නැති බව අමාත්‍යය दिிலும் அමුණுග මහතාද පස්වொருුවේ පැබසවා. අපේ රටේ ජනතාව දැන් ඉන්නේ බෙල්ල මුලටම හිරවෙලා. කරකයාගත නොහැකි තත්වයටම ඇද වැටී අවසන් මෙවන් පසුබිමක ජනතාව හිතන්නම උන්නත් දාහයි මලත් දාහයි කියලා. මෙ අතර තුර අපේ රටී ෘතිය සමති දාහකට අධි සං්‍යාවක් හෙට එක් දින සංකේත වැඩ පර්ශනිකටයාමට තීරණය කරතිබෙනවා ඊට ගුරවරුන් විදුහල්පතිවරු, ගොරු පදේශකින් කළමනා කර ශේත්‍රය බැංකු ශේත්‍රය, සියලුම්ම අමාත්‍යංශ ්‍රරා්ච අර්ධරා්ච, පෞද්ගලික අංශවල සේවකින් සහ නිලධාී එක්. නියමිතයි ගොවියෝ දීවරිය සහ වතුකරය ජනතාවද මෙම වැඩවර්ජනයට සහය පළකරතිමනවා සේවා ස්ථාන වල්ල කළු කොඩි ඔසවා අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණිණ පුදගලින් කලු ඇඳමින් සැරසී පැමිණීමටයි තීරණය කර ඇත්තේ අපි දැක්කා ආග්‍රාමාත්‍යවර කියනවා ය තාම ෆිට් කියලා එයාගේ ෆිට් එක ඇතුළේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි ධනය හොරකන් කරලා මේ රට බරපතල ආගාධයකට ඇල දැම් ඩුගකානේ මේ රටේ මිනිස්සු අරගල කරනවා ගෙදර ගිහිල්ලා දැන්වත් මේ රට හරරි පිල්ලට තියාගන්න උදව් කරන්න කියට නමුත් අපිට පේනවා අවසාන මොහොත දක්වාත්. මේගොල්ලෝ මේ වැඩේ කරන්නේ නෑ. අපි සේවාස්ථානවල කලු කොඩිය ෝසවනෝ ඒවගේම සේවාස්ථානවල කල්ලු ඇඳුමෙන් සැරසිලා අත්‍ය අවස්්‍ය සේවා සපයන්න අපි සෞඛ්‍ය සේවා ඇතුළු අත්‍ය අව්‍ය සේවාස්ථානවලට එනවා. විසි අටවෙනිදායම් පටන්ගන්න අරගලය ජනාරගලය ජයග්‍රහණය කරනතෙක් ඉදිරියට ගෙනියන්නට බලාපොරොත්වෙනවා හයවෙනිදා හර්තාලයක් විදිට ඉදිරියටගන්නට අපි බලාපොරොත්තු වෙනවා. . අකරර් මානනය කරන් ප්‍රියාමාර්යක්ම අරන්ති. උකක් ේද ගෝටාවේ රජ පක්ෂ රජය වාහමු තිතරයා අයුති. මේ රජියයට කටු දරන්න දෑ රටේ ජනාව සම්පන් ඔුට කිසි මටයුත්තත් කරන්න දෑ ජනතාව රටගලාා කියනවල රාපක් සාට විරයන්දිය. මයින්ද රජ පක්ෂ අකර අද්‍රමමාත්‍යය ැකිෙනවා අප ියන්මෑන්න්නෑ. බලා ගින්ද මයින්ද මත්‍යෝ වෙෙන්න්නම පහදග මේරටේ වැටකරන පන්තිය සමස් ජැක්ලෙස අරගල්ලදීමට පෑහ පයින දවස හෙටලයි. අතර මෙම වැඩ පර්චනයට ලංගම පෞද්ගලික බස්රත සහ දුම්රිය සේවාාව එක්වන්නේ නැති බවයි අමාත්‍ය දෙලම් අමුණිකු මහතා අද ප්‍රකාශ කළේ පොදු ප්‍රවහන සේවේ වැනි වර්ජනයක් හෙට දිනේ තුළලා සිද්ධ වෙන්නේ හැකියන කාරණය ජනතාවට දැනුදනට අවශ්‍යය බියදිනන්නේ ලංගම දෙවගේම දුම්රියින් පෞද්ගලික්ක බස්තත් ෘතිය සමතිත් එක්ක සාකච්ඡා කරලා ඇතික එකඟතාවකට පැමිණන්න හැකියාව ලැබුණ පීඩාකාරී තත්ත්වය තුළ තවදුරටත් ජනතාව පීඩාවට පත් කරන්නේ වර්ජනයෙන් වැලකී සිටින්න කියන ඉල්ලීම මම කෙරුව යනුව ළගමත් දුම්රියත් පෞද්ගලික ප්‍රවහන ශේත්‍රේ නවෘත්තිය සමිතිත් ඒ සඳහා එකගතාවේ පළ කරන තියන හසිරුදනාගේ අපි ඉල්ලන්නට අවශ්‍යයි. මෙම හොතේ වර්ජනය කිරීමෙන් පීඩාවට පත්වන්න නැවතත් මහජනතාව පමණයි නිසා ජනතාව යම් පීඩාකාරී තත්ත්වක පසුවන අවස්ථාවක මේ ආර්ථිකර්බුදේ නිසා තවදුරටත් වර්ණනය කිරීමෙන් විශේෂෙන්ම රජය නිලධාරින් රදේ සේවකෝ දනතාව තවදුරටත් පිඩාවට පත් කරනන්නේ. තේරුමක් අරබුණක් ඇත්තේ නැහැ. වර්ජකයින්ගේ අරගලකරුවන්ගේ අරබුණ සහ පනිවිඩය ඉතාම පැහැදිලි ඒ පනිවිඩය ජනාධපොත්තුමා අග මැත්තුමා සහරජයට ලැබිලා තියනවා එකි භාරගෙන තියෙනවා යනුව යම්යම් විිසඳුම් අපි සොයමෙන්ඉින්න්නවා කඩයුතු කරමගින්. ්‍රමුඛණ වැඩිතබීමට නියෝගලබාදුන් සහ ඊට සම්බන්ධ සියනූ පොිස්් නිලදහරින් වහම අත්තනගොට ගැනීමට පොලිස්පතිට අද කෑගල මහහිස්්‍රත් අධිකරර්ණ නියෝගයක්ලාබ දුන්නා. මේ නියෝගේ නිකුදත් කලේ කෑගල මහස්්‍රවත් වාසන නවරත් මහත් මිය විසි. ්‍රමු ඛ ද ෝෂණයේදී ොලිසිදු කල වැඩිදබීමින් එක් පුද්ගලෙකු ජීවිතක් ෂයට පත්වී තවත් පිරිසක් බර පතල තුල්ලබුව. එල්ලමින් රම්බක්ඛණ විරෝධතාව ආරම්භුණේ පසුගේ ප්‍රෙල්දහ නම වනදයි. රට පුරාම ඒ වන විට විධ විරෝධතා සංවිධාන වෙමෙන්ින් තිබුණා ඒ ඉදන ගෑස් බඩු මිල ඉහලයාම අදිය පද නම් කරගෙනයි. රම්බුක්ඛන විරෝධතාවත් ආරම්භබනේ ඉදන ඉල්ලමින්. තෙල් බවසරයක් සමූපකාර ඉන්දන හලටවා නමුත් බාන්‍ය නැතුව තියාගෙන හිටියා. ඒ ඉන්දන මිල වැඩිවෙන බවට වූ තොරතුරු මතයි. ඒවාගේ ඉන්දන මිල වැඩි වුණ. පර හරස් කරමින් සිටී ජනතාවගේ විරෝධයක් වැඩි වනා ඔවන් කිව පරණ ිල. ඉදන දෙන්න කියලායි දුම්රිය මාර්ගයත් අවහිර කළලා මේ අතරවාරයේ පොලිසිය හරි අපූුරු අවම බලයක් පාවිච්චි කළේ කඳළු ගෑස් එකක් දෙක් ගහලා මැරෙන්න්නම වෙඩි තිබ්බා දැනහිසට වැඩිතියෙනවා කියලා තිබ්බේ මැරෙන්නමයි. දැන් අද ඊට සම්බන්ධ සියලු දෙනාවම වහාම අත්ත ඩ ගොඩගන්න කියලා, පොලිස්පතිවරයට කෑගල්ල මහෙස්ත්‍රා තධිකරණය නියෝග කළා. මෙම ඩි ැබීමට නියෝග කරයි කියන උස නිල්ධාරි මහතා සාක්සිි ලබා දුන්න. ඒ අනුව ඒ සක්ෂියත් සමග ඊට පසුව ආොනිකුත් කරපු මිනිල්ධහරින් දෙෙනෙක්. සාක්සිි ලබා දුන්න. යනුව මේ නියෝගේ ලබා දෙන්නේ විභාගයකින් දෙන නියෝගයක් නෙමේ විමර්ශනය අනුව මෙම වෙඩිතැබීමෙන් මියගේ අයගේ මරණය ස්තදවී තිබෙන්න්නේ ආමර්ශ ඝාතයක් හැටියට සලකනවද නැද කියන නියෝගේ මතයිට. නියෝගෙන් පසුව ඉදිරි විර්ශෂනටයුතු, ප්‍රාධ පරික්ෂද පර්මේතුව භාගන්න බවට දැන්ු දීමක් කළ. සර්පක්ෂක ආණඩුවකට ප්‍රතිපත්තිමේ වශයෙන් තමන් එකඟ බව ජනාධීපති ගෝටහබය රජපක්ෂම හතා පවසනවා. වත්මන් අග්‍රාමාතවර ඇතුළු කැබිනට් මන්ඩල ඉවත්තුවෙන් පසු. අදාල සර්ප පක්ෂක ආ්ඩුව පහිටවීමට යෝජතයි. ඒ පිළිබඳ විශේෂ සාච්චාවකට ලබන විසි නොවනදා සියල්ු දශපානල පක්ෂ නායකින්ට ජනනාධිපති මන්දිරයට නොවර දාම පැමිණෙන් ලෙට ජනනාතිපතිවරයා ආාධනයක් කරති වෙනවා. මෙබනිට රට තුළ මතු ඇති දේශපාලන ආර්ථක සහ සමාජය ගැටලුවලට විසනුම්සවීම සඳ සස්ර්වපක්ෂක ආ්ඩුවක් පිහිටබනලෙසිට පර්ශ්ව රැසකින් යෝචනා ඉදිරිපත් වේතිබෙන. තින ගටු ෙදා ගැනීම සඳහා විධ ආකාරෙන් යෝජනා ඉදිරිත්ව වන පසු ිමක්තුළ අතිපූජ ත්‍රයිනිකාක මහනාක ස්වමින්න් වහන්සේලාමෙන්ම තිල් ැල්කම් රංජි පාන ඇතුළ සරර්ව ආගමික නායකින්න්ද, දේශපාලන පක්ෂහ පොදු සංවිධහන ැක්ද පසුගේ කාලේ සව පක්ෂික ්ඩක් පේට න ලෙසට ජනතිපති රෑග ඉල්ලීම් කරතිබුණ. මේ පිල්ිබඳව අද ජනාතිපති ගොටහාවේ රජ පක්ෂ මහතා පක්ෂ නායිකිින් වෙත ලිපියක් යවාතිබුණ. මෙම ලිියට අුව අ දාල් එල්ලම් සලකා බලා මේ අවස්ථාවේද රට මමුහුණ දීතිබෙන අර්ු දට පිළිමක් පශවෙන්, පාලිමේන්තුව නයෝජනය කරන සියලු පක්ෂ නෝජනයෙන් සර්ව පාක්ෂක ආ්ඩුවක් පහිටවීම සඳහා විදායික ජනාතිපතිවරයා වශෙන් තමා ප්‍රතිපත්තිමේ වශයෙන් එකඟ වන බව දන්වාතිබෙනවා. වත්මන් අග්‍රාමාතිවරයා ඇතුළු කැිට මණඩල ඉල්ල අස්සවීමෙන් අනතුරයි මෙම සරපාක්ෂක ආණඩුව පහිටවීමට යෝජන ීතිබෙන. සර ක්ෂි ආන්ඩුව ෝහ ක්‍රියාත්මක වියයුතු කාලසීමමාව . එහි වගකම් ලාදන පුදගලින් කවරු දෙ යන්න පිබඳව ඊට අදාල කරු සබන්ධයෙන් සාකච්ඡා කොට තිීරනෙ කළියුතු බවයි ජනාධිපතිවරයා පක්ෂනාකින්ට පවසාතිබෙන්න්න. එහි පලමුියවක් ලෙස පාර්ලිමේන්තුවේ දැනට ආ්ඩුපක්ෂය නයෝජනය කරන පක්ෂ නාකන්ද දෙදහස්විස් සමහ මැතිවරණෙන් පසු පාලිේන්තුවේ ආන්ඩුපක්ෂ නයෝජනය කළ හා මෙවරවිට ස්වාධීන කන්ඩායම් වශයෙන් කටිතු කරන පක්ෂ නාකන්ද සමඟ සාකච්චාව පැවැත්වීමට ජනාධපතිවරයා මේවන විට තීරණය කතිබෙනවා. එම සාකච්ඡාව ලබ විසි නවනදා පෙවරු දහ ඇත්ති හට ජනාධිපති මන්දිරේදී පැවැත්වීමටයි ජනාතිපතිවරයා සැසුම් කරතිබ. එබවින් මීට අදාල පක්ෂයේ අදහස්සහ යෝජනාද සමඟ මෙම අවස්ථාවට නොවරදවාම සහාගවන් ලෙසට ජනාතිපතිවරයාක්ෂ නායිකෙන්ටියය වූ මෙම ලිපියන් ආරාධනාවක්ත කරතිබෙනවා. මේ සඳහ සහභාග වී දක්වන දායිකත්වය සහ කැපකිරීම ජාතික අවශ්‍යථාවය වෙනුවෙන් සිදුකනු ලබන මහගු මෙහවරක් බව නනිහතමානීව දන්වා සිටින බවයි, ජනාතිපතිවරයා වැඩදිරටත් පක්ෂ නායිකින්ටියවූ ලිපියේ සඳහන් වන්නේ. රාට රාජකීමට කිසිසේත් ඉඩ තබන්නේ නැති බව අග්‍රමාතය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ පසුවේ මහස සංගරත්න්නේ ප්‍රධහනත්වය, අර්ලි හමන්දිරයට පැති සාච්චාවකදී. මෙ අතර අද දෙවන දිනටත් ප්‍රාදේශ්ව දේශපාලච්වීෙන් අර්ලිය ගහමන්දිරට පැමිණ මහින්ද රාජපක්ෂ හතාට අග මැති හුරෙන් ඉවත්ව නොයින ලෙසට යෝජනාවක් සම්මත කලා. චජ ෝල් ෝි ස්මන් වහසේගේ ප්‍රධානත්වයෙන් මහ සංගරත්නේ ඒ පස්සවරවිද අලිගහමන්තතිරේදී අග්‍රමාතතිය මහින්ද රාජපක්ෂ මහතා හමෝුණ. එහිදී රට ආරාචික වීමට කිසිසේත්ඉඩ නොතනවත් රට දේශපාලන ස්ථාවර භවේ පත්වාගයම සඳගන්න තීරණ සමග කටයුතු රීමට සූදදාන බවත් අ්‍රමතතිවරයක් ප්‍රකාශ කලා. නහිමවු නිකුත් ක ලිිය පිබඳව ච මල්ේ සෝබදස්මීන් වහන්ස විසින් මෙහිදී අග්‍රමතය මහිද රජ පක්ෂ මහතා දැනුවත්ක නලැබවා. අන්තර් පාල ආඩුවක් පහිටවීම සබන්ධෙන් මෙහිදී මහ සංරත්නය සයාද හස්ද පලකල. අන්තර්වාර පාන ආඩුවක් පහිටවීමට අවශ්‍යනම් ඒ සම්බන්ධ, මහනායක ස්වමින්න් වහන්සේලා ප්‍රධහන ආගමක නනායිකින්ගේ සහ සේලු පක්ෂනායයිකින්ගේ එකතාව ලබගැනීමට කටිතුක නලෙසරයි අග්‍රමතය මහින්ද රජපක්ෂ මහතා මහ සංගත්තය හමේ පැවසුවේ රට ර්ථක යතත්වයට පත්කිීම සඳහ දේශ පල ස්වර. ේ වැදගත්වන බවත් ඒ හේතුවෙන් කිසිම මොතක රට අරාජික වීමට තමන් ඉඩ නොතබන බවත් අග්‍රාමාතිවර පැවසුවා දැන් දේශපානතුවකයටෙලිවිෂන්තුකිය. මම අගමැති කමින් ඉල්ලාස්වෙෙනෙ නැහැ. බයිවෙන්න එපා කියලා අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා යේ තම හිතවතුන්ට කිව්වා. ඒක අහගෙන හිටපු එතුමට හිතවත් ප්‍රාදේශීය දේශපාලනක්ඥින් කිව්වෙෙත් ඔබතුමා යන්න එපා කියලයි. ඒ සමගම අගමැති මහින්ද රාජපක්ෂ මහතා කිව් තවත් වැදගත් වචනයක් වයේ මාව අස්කලොත් මිසක් කියලයි. ඒකයන්නේ එතුමාව අස්කරන්නත් සූදානමක් තියෙනවා වගේ නේද. නම බලේ ඉන්න අදේශපාලනක්ඥයකුට හෝ පක්ෂ නායකෙකුට මම යන්නේ නැහැ කියන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහතා හැමෝම යන්න කිවත් +P නායකත්වේ දාළගේම නැහැ. අන්තිීමට ජනතාව එතුම අවදාළගිය. රටක් පාලනය කළ පක්ෂය අන්තිමට ජාතික ලැස්තු ආසනයකට වැැටුණා.ඒ වගේමයි ලෝකෙ සිටි සමහර පාලකින් යන්නෙම නැහැකිව්වා. අන්තිමට ජනතාවේ පාලකින්ව යව්වා. ගඩාෆි පවුල ඊජෙප්තිය හොස්න මුබාර් ටවුනිසියාවේ බෙන් අලි ආදීන් උදහර ලෙස දක්වන්න පුළුවන්. දැ නගමැති මහින්ද රාජපක්ෂ මහතාට යන්න කියලා මහනායක ස්වාමින් වහන්සේලත් කිව්වා. එතුමට විතරක් නෙමේ ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතාටත් ඒක්කම යන්න කියලා විවිධ තරාතිරම්බල අය තාමත් ඒ විදිහටම කියවා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තවයක් කියන්නෙම යන්න නැහැ කියලලා මුන්සිලබ. ්‍රමට අස්වෙන්න්නපා කියලා නෑව අස්වෙෙන්න බයි ගඩා අස්කරන්න පුළුවන් අසෙන්න අස කීසිවිතක කාටවත් බයි දාලා දුවන්නෙත් නෑ කියන එකමතත් කරවෙන්න එතුම අහෙම යන්නේ නෑ කියන කොටම යන්න එපාසර් ඔයාට විතරයි රටහදන්න පුළුවන් කියලා ඒ වටේට හිටු පය කිව්වා. ඒ පලාාත්පාලන ආයතනවල එතුමගේ පක්ෂයට අයිති කණ්ඩායමේ සමහරුන් හැමෝම නෙමෙයි. අපේ රට පාලනය කළ මෙහැම ප්‍රධහන පක්ෂයකටමයත් ප්‍රාදේශීය දේශපාලනක්නින් ඉන්නවා. ඉන් බොහෝ දෙනෙකු පරපෝෂතයින්. ඒක ඇන්න කාගෙහරි ඇගේ එල්ලිලා යපෙන අය. ආණ්ඩු බලේ ඇති පක්ෂය තමයි ප්‍රාදේශයේ වැඩවලට සල්ලි දෙන්නේ. හුඟක් ප්‍රාදේශය දේශපාලලක්ඥින් කොන්ත්‍රාත්කාරීෙන්. පාලම් බෝක්කු පාරවල් ඇල දොල්ල ගංගා හදන්න අලුත් වැඩියා කරන්න ලැබෙන මුදල්වලින් හතරෙන් තුනක්ම ගහන්නේ මේ අය. අපේ රටේ ගම් හදන්න වැෑකල මහා දනස්කන්දේ ගත්හම පාරවල් බෝකු රනිින් ආලේප කරන්න තිබුණ. රනිින් රනිින් ආලේප කරන්න තිබුණා. ඒයි මේඇය මහින්ද රාජපක්ෂව තියාගන්න මහදන්නේ. රටට ආදරට නෙවෙයි. දැන් මහින්ද රාජපක්ෂා ගමැතිවරයටත් එක පාරටම නව ජවයක් ආවේ තරුණයෙන් එෙක්ක දුවලද නැහැ. ලෝක බැංකුව ඩො මිලියන් හයිසිීයක් දෙන්න හදනවා. ඒකෙනුත් මුලින්ම ලැබෙන්නේ ඩොමිලියන හාරසීයක් පමණයි. හරියට ගණන් හැදුවත් තෙල් නැවකට ඩොමිලියන හතලිස් අටක් විතර ගෙවන්න ඕනේ. තෙල් ගත්තත් නැව් අටයි. ඒකයන්නේ මාසඒකටත් මදි. අනික මේකත් නයක්. දැන් අගමැතිතුමා හිතනව ඇති මේ සල්ලි ලැබුුණහම පෝලිම් නැටිවෙලා ආය ජනතාවට සියල්ල අමතකවේවි කියලා. මේ අද ඔබට සහ ජනාධිපතිට යන්න කියන්නේ හුදෙක්ම මේ පෝලිම් නිසාම නෙවෙයි. ඔබත් ජනාධිපතිත් ගත්ත ප්‍රධානතම තීන්දු දෙක නිසා තමයි මේ රටට මේසා අගාදයකට ඇද වැටනේ. එකක් අයම් එ්ගිහින් නය ප්‍රතිව්ුව ගත කරගන්න සිදු කළ පමාව. ඒ නිසා රට ආර්ථික අගාදයකට වැටුණ ඇත්තමකිවොත් බංකොලොක් දැන්. දෙක පොහොර ප්‍රතිපත්තිය අද හාල් කිලොෝව දෙසය අසුවටගිහින්. රටපුරා ගොවින්ගේ මේ අලකන්නයත් ඉවරයි. එ වගේම මේ රටේ මහා දනස්කන්දයක් අතුරු දහන්. දූෂණය වංචාව හොරකම ඉහ වහගේිය රටකුන්. එක් දහස් නමසේ හතලිස් අටෙන් පසු නිදහසින් පසු සියල්ලු පක්ෂ, අඩු වැඩි වශයෙන් හොරකම දූෂණය වංචාව නිසා විනාශ කර රටක්. ඒකයි අලුත් පරම්පරාව ඔබ ඇතුළු බොහෝ දේශපාලලක්ඥින්ට කියන්නේ යන්න කියලා. හැමදාම ඉන්න කාටවත් බැහැ. එනිසා සරච්චන්ද්‍ර මහත්මයාගේ ලෝකයේ ඇත්තේ යාම සහ ඒම පමණයි. ගියොත් ආයේ එන්න පුළුවන් නොගෙහින් හිටියොතුන් පවුලේ වෙන අයකටවත් අය කිසිමදාක එන්න බැරිවේවි කියලා. මතක් යුතු තිබ වසර දෙදහස් පන්සේක ඉතිහාසේ ශ්‍රීලංකාබට ඇති වූ විශාලතම කළු පැල්ලම විදෙශණය ගෙවීම නතර කිරීම බව හිටපු විකනකාාදිිපති ගාමිනේ විජ්‍යසිංහ මතා පසනවා. ඒ සතටවෝOCේ විකාශය වූ සුලිය වැඩසරහන්ටයේ වාාත්‍රියය එක් වෙබි. කරප් ඩක්ලයා කරනවා ගැ එමනත් අයගවීම් නතර කිරීමට නිවේදය නිකුත් කරා කියලා කියන්නේ මංහිතනය අවරදත් දස් පන්සේ ඉතිහසේ ලංකාවට ලැබුණු ලොකුම කළු පැල්ම කිවත්ය නිවැරදි මෙත ඉදලා බැංකොත්ත එච්ච රජයකට සලකනු දෙරාව මුල්ලෝකෙම සලකන්නේ හරියට අපි ගමී බංකොත් එච්ච පවලට නයක්ෙර අලබ ගෙදර ල්වත් න අරුපෙල් දහැ කිල්ලවත් දෙඩැතිය මොක දපු ගඩබය කියලා න්න දැ මේ නයගවීම නිසාම නයි අපි පොලි ගවීම නිසාම අප ිශා ආර්ථ කර්දයක ද. එතකට ොහදනක් කියනතක්තමයි අප පිටොල්ට පොලිගවනකොඩට අතරකරම. අත කරලා ට හදල මේ ගේෝමකිි එතකටඒ රදක් වන්න ොමද ඇ බොහම හොද ප්‍රශ්නයක් ලංකාවට ඇතිරක් ලංකාව අආරා රජයක්ක්කටටල්ලා රට විත රක්නවෙයි. ලංකාවේ අයිඩන්ටිකාඩ් තියෙන ලංකාව ශ්‍රී ලංකා කියන ශ්‍රී ලංකන් කියන කිසිගෙනෙකටසා ශ්‍රී ලංකාලියි සමාගමකොුවත් පිට නෑ ගඩ පැහද. ො තනයිගන්වෙන්න බ්ලක් ලස්ට් කන්ටරේකටනයිදනන්න්සපට තම ඉදිරිීකගමන් කරන්න ෙල්නව වර. ඇ හැයි අන්ඩුටගේ සල්ි බදන්න බදල සිට්ික පන්න පහ තල්ගොඩ නගල ො තර න රන් හතක වැල්ල රටක්ේ මටකයන ද යද්ෙ ම පර ගට ගන හද යද වර ව එහම තුර රට සන්වර්ද න්න එන ල්ලි හෙද ක මයි පි පස්ස ර ඇත්වස ුද්ද ඉරකොටත් අපටහෙම න පරමණ ඇතිබන්න. නත් ද නම පස්සේක ඉතාමත්. සීලාචාරවිදිට මූල කලමනා කරනය කරන්නට ගත්තා යුද්ධය අවාසානයකට අපට ගෝම් සේෂය හිකය බිලියන පහටඩුමන්ටම ප රදගන තිබුණ. හැබයි යුද්ධය අවසානයල දහහින්දල මේක බිලියන දහ දක්වා වැඩිකරගත්. බිියන පහ බිලියන දහයයි නමයි හයමටමට ගිය. එතකට මේ සොහසහමත්ම මංගලක සිදල න්නේ ැිට ද කිය ැිට ල පට පසින්නේ දාක විවස්වාදායකයකද ම ඉලකට පාර්ලමේතව ඇයිත අපට පහුග ප වාර්තාාවවා ශවල්ලංකාාවෙන් අමරිකාන් ොල බිලියන. හ නවක මුදක් විදේශ ටවලට ගේයාා කාන ප‍ෂෝ කවන්සල්ට හිල තිෙනවා දහතරන්දර දස් දාහතර දක්ව කාලසේමාව තුල මරිකාන් ොල බිියන දහ නවේ අති විශාල මුදලක් ජම්ගම්මකාරයකට පරීක්ෂණයට භානය කරන්නවන කාරණයක් මොකද හේතුව බිලියන පනස්ස එකක් නැතියෙනවා අය බිලියන පනස්සගේ නැත්තක කත්තා හම තියෙන වත්කම් ප්‍රමාණ ඉතාමාඩයි. එතකොට ප්‍රශ්යක් තියෙනවා මතුු ඩොලල්සල්ට මොකද වනේ කියන. අපි න්න ඔබලඟ ෆැක්න් ික බලග ියල ොරතුර තිය. න බ ලගම ල් න. ලංකාවේ පර ප ද චා රම හ යම ගැනීම පැහර හමර වන්චාසාාතම ප්‍රබ මන්න කඩායම්. දෙෙක් නම්මට කියන්න පුළුවන්කමතින්නන. නෑ මහිතරය ම නංවසෙන්හම කියනෙ තේරුමන්නෑ මුලු අධිකාරයම විශෂයෙන්ම භවිෂයම දේශපල් අධිකාර ගත්තාහම මට වෙෙන් කරලා අදුරගන්න බැරිතරමටම මොකද විශේයම ැබනෙට පන් ගත්තාහම එතන මඉන්නම අනුවත කරපපු ඇතුල තියන විශාල වච දූෂන අනිවාරයම තියෙන. ර්තමානේ රට පාලනය කරන හොරුන් සමග තමන් ඇතුළ සමගි චනබලබේගේ කිසි සේත් ඩීල් දේශපාලනයකට යන්නේ නැති බව විපක්ෂණයක සජත් ප්‍රමදාසමතා පවසනවා ඒ සමගී පාගමනට මාවනැල්ලේදී අදෙක්වමින්. නිදහසේ අරකළේ අඩ තමාකරගනමින් සමකි ජනපලවේගය දැවන්තු විරෝධතා පාගමනක් යේ මහනුවරින් ආරම්භ කලා. එම පාගමන පලමුදිනේ මහනුවර සිට කඩුගන්නාව දක්වායි පැමිණේ අද දෙවනදිනටත් සමකි ජනපලවේගය මාවනල් නකරෙන් පාගමන ආරම්භ කලා. ඒ ගලිගමුව දක්වායි. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස්ස මහතාගේ ප්‍රධහනත්වෙන් මහනුවරින් ඇරඹි මෙමපාගමන මැයි පළමුුවනදා කොළඹට පැමණීමටයි සැලසුම් කරඇත්තේ. 啊，对，是的。 යන්තර කපුුටු දින මතක තබාගන්න ඒ හොර කපුටකෙන් ඕෂණය වුණු ඒ හොර කපුටගෙන් පංගුව ගත්තු පැසිල් රාජ පක්සගේ සෙරප්පු සුක්්බීපු කණඩාම් අපිට කියනවා අපි හොර හැත්තත් එක්ක ටීල්දානවලු රත කාපු හොර හැත්ත එක්ක සමග ජනබලවේගේ සගිත් ප්‍රේමදාසගේ දීල්ලත කොහමද අපි ආන්නන්නු එක්ක ටිහිල්දාන්නේ මේ රතේ සී පරපුර මේර සිම දේශපාලනාය කත්තක් නැතුව යක්ක්ෂ ගණනින් ජීවිත පරිත්‍යග කරලා අර ගාලු මුවදුර ඒ සටන කරනකොට මේ හොර හැත්තත්ත එක්ක අපි නීල්දානුවද! මොනවෙහිල්ුවත්ද! කොටසක් ජනාධිපතිට ඇන්ண்ட කියනවා. අනිත්තායිගේෙනෝ අගමතිතුමෝ ඉන්ද! තව කොටසක් කියනවා ජනාධිපති ඉන්ඩ අගමති අන්න කියලා. මේ හොර හැත්ත තුළ තියෙන මේ හොර වංචනක ඇந்தවීමට. ඒ හොරකමට අපි දායක නොවෙනකොට හදනවා අපිටත් දීල්තියෙනවාලු. අපිට ඩීල් තියෙන්නේ මහපොලෝට පයගහලා ජීවත්වෙන ලක්ස දෙසිය විශ්සක් වෝ පොදු ජනතාවත් එක්කයි මේරතේ ජනතාදගේ අපිලාශය ඉෂ්ට කරඩ මම හරි ගමන යනවා? ඒක කරන්න දැරිනම් මගේ දාපරතාත්තේ මම ගෙදරය යනවා. ඒකට මමල ඇස්සසි! රරේ සරු තරුණල් දෙෙක් හෝ! ada go 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 adimele radio karno anwe be 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 idire tanen ni ape o ta be be ampar baya nanga pi dua nara bala yang tuang kueng गालू मोदरा ගාල්මෝර්ද විරොත්තාවයට අදට දින දහන් නබයක්. මෙ අතර රටපුරාජනතාව තවමත් ආ්ඩුවට එරෙහිවර්සසිය විරෝත්තාවේ පල කරමින් සිටිනවා. මයිනා ගෝගමත් විරොත්තා ආ කණ්ඩව ක්‍රයක්මකයි. ඊීට දින දහනවකට පෙර අප රටේ ජනතාව ගාලු මෝතුර ඉදිරිපිට රස්වුණේ වත්මන් ජනාතිපතිවරයායට සහ ආණඩුවට දැඩි ලස විරෝතය පළකරමින්. අරකල බොමිය ඔුන් ගෝටා ගෝගකම ලෙසනම් කරමින්, තාවකාලික කූඩාරම් ඉදිකර එමස්ථානයේ අකණ්ඩ අරකලයක් ආරම්භ කලා. මෙවැනි විට මෙම අර්ගලයට විවිත පාර්ශවයන් සිය සහය පලකර අවසන්. ආගමික නායකීන් කලාකරුවන් විදවතුන් සිවිල් ක්‍රියාකාරි ැතුළු පාර්ශවයන් දිවාරෑ නොබලා මේ තරුණ අර්ගලේයට එක්වනවා. සිනම අධදක්ෂවරුන්ගේ සංසදේද අද ගෝටා ගෝගමදී මාත්‍ය හමුවක් ඇැඳවාතිබුණම්. අපි රඩේ හැම ජනකොඩසකට සමාන අයිතිවාසිකම් තියෙන්න්න ඕනිකෙ අපි විශ්වාස කරනවා. අද මේ වර්තමාන දේශපාලන ක්‍රමවේදය. ඒ සමාන අයිතිවාසිකම් නැති කරලා දාලාතියනවා. දිත දශපාන්න ක්‍රමවේදය දිගින්දිගට යානවාන කවදාවත් අපිට අපේක්ෂාවන් ජයර්ගහණය කරට ලැෙන්නේන. අපිට යහපත් පාර්ලිමේන්තුව කදගන්නඩ සිද්ද වෙන. අපි දැන්ගඉන්න පාලිමේන්තුවේ බහතරයක් පිළිබඳව කිසිම විශ්වාසයක් නෑ මේ රජයේ ජාජපති පිරය පිබඳව අපේ විශවාය බදඳ වැටලතියන ගමටතිවරය පිබඳව අපේ විශවාස බිඳ වැටල තියන ැබිනෙක්ටො පිඳව අපේ විශවාසය බිඳ වැඩලතිනවා මේ පාර්ලිමේන්තු අපි අියක් විදියට පාවිතා කරන්න වෙනවා. අපිට අවශ්‍ය විදිහට හොඳ ව්‍යවස්ථාව කදල. මේ කරුණු කාරණා ස්ථ පිට කරගන්න. දැම් මේ රට මේ තත්වයට අත්කරපු රජපක්ෂ පවුල ඇත්තෙන් ඒ පාලය අවසන් කලින් සට තේ නවතන් හොදන කලාරු වශයනුත් අපි දැඩි පරණයට පත්වෙලා ඉන්න ඒතින් මේ හැම දෙයක්මදැයි ජයග. මේ රට යහපත් කටක් බාඩපත් කරන්න අවිිස්්‍යියලු දෙලාම අධිරංකරගමු උත්සා කරන. අපි කියන්නේ මේ රට මෙවැනි අගාධයට පත් වනේ එදහස් දහයෙන් පස්සේ රාජපක්ෂ ආණ්ඩුව සංවර්ධනය කල කරම මුවාවෙන් කරපු පෝඩාාවනිසයි. ීනෙන් ඉන්දියාවෙන් කමස්රගෙන මේ ට ඉතා විශාල ආර්ථික අර්බුදධයකරසා උග්‍ර නයගුල කමට ූුණ පන්න රජපක්ෂ ක්‍රාම රාජක් රජමිය සමත්වෙලාති මෙරටඩේ ඉන්න පුරවසන්ද රපි කියනවා කරුණා කල්ලා. ම රජක් ආන්ුවට ත නිවත් කලලා අයන්න ඕුන් හොගන්ර මුදල් නැවත ජනසතු කරන්නව අනවර. මෙතර ගඩු ොර අර්ගලේයට එක්වීම සඳහා. පසුගිය විසි පස්ස වනදා සිට, කිලෝමීටර් එකසි තිහක දුරක් පාකමනින් පැමිණීමට තරුණ ෙකු තීරණය කලා. ඔහු චාමර විජේසූය නැමති තිස් හතර හැවරදි පුද්ගලෙක්. තෙලනටි සහ චිත්‍රපට සහය අදක්ෂවරෙක්ලෙස කටයුතු කරඇති ඔහෝ ව්‍යාරිකෙ. න ම ජල්ලම් වතුර ල්ල ද්‍යාන ල්ල. ල් ල කතාග හම ල ිනිස ිප ි කිය ගල ප බව ැ කරගන්න සල්ල ලින්ගේ ද ක කරන්න පයි. මෙතර ගෝටා ගෝගමට සමගමීව අර්ලිය හමන්දිර දිරිපිට දිකර ඇති මයිනා ගෝගම විරෝධතාවේද අකණ්ඩව පැවැත්වනවා. ර ඒ ක ක. මයිනාගෝකම විරෝධතාව පැවැත්වෙන අතර තුර අර්ියිකහ මන්දිරේ ලොට්ස්පීක ගස් බැඳ රටම ඇහෙන්න පිරිත්තමා තිබු අයුද දක්න්නට නැබනා.

ආමානයෙන් ගමේ ගොඩේ වුණක් යන කතාවක් තමයි නයට කෑවොත් ලැඩ්ජයි කියන එක. අපි කන්නෙම නට. අටේ නිදහසෙන් පස්සේ දවසගානේ නායකන්ද වැඩවුනාමිස අඩු විච්ච එක දවසක්වත් අපේ රටේ නැහැ. අද වනවිට සමස්ථ නායප්‍රමාණය අමරිකාන් ඩොල බිලියන පනස් දෙකක් පමණබනවා. මේ අවුරුද්ධ තුළ අමරිකානු ඩොල බිලියන පහක් අපි ගෙවන් අවශ්‍යයි. අතේ තියෙන්නේ ඇමරිකාන් ඩොල මිලියන දෙසීයක් වගේ සුළුමුදලා. Then අපිට IMF ගමන कोයි විදිට බලපයිது. චාත්‍යන්තර මුල්ලි අරමුදල සමග සාකච්ඡවසන් වෙන්න තව සෑහෙන කාලයක් යාවිී. එතකන් යාන්තං පුංචි සහනයක් පේෙනවා. ඒ ලෝක බැංකෝ ඇමරිකානු ඩොලමිලියන හයිසියක් දෙන්න කැමැතිවීම. ඉන් හාරසියක් මුලින්ම ලැබෙනවා. ඇත්තටම මේ මුදල අපදැන් මුහුණ දෙන ආර්ථික අර්බුදේට අල්ලගෘතියන්නවත් මදි. ඇමෙරිකානු ඩොලමිලියන හාරසියෙන් වැඩිම වුනොත් ටෙල් නැව්. හතක් අටක් ගන්න පුළුවන්. තෙල් නැවක් ඇමරිකානු ඩොලමිලියන හතලිස් අටක් විතර වෙනවා. අපට අවශ්‍ය වහා වහා අපේ දැන් ඇති මේ නය ප්‍රතිවහෝ ගත කරන ක්‍රමයක් ඒක දැන් හිතන තරම් ලේසිනෑ. අපේ ප්‍රාණ සම මිතුරා චීනය නහලා තියෙනවා චීනයෙන් අරගෙන තියෙන නය ප්‍රතිවහෝ ගත කරලා දෙන්න පුළුවන්ද කියලා චීනය දුන්න උත්තරේ හරි වැදගත් උත්තරේ. බැහ එහෙම කලොතුන් අපේ නයාරගෙන තියෙන අනිත්රටවලටත් අපට ඒවි දිහටම ණය ප්‍රතිව්හ ගත කරන්න බෙනෝ. අපි ඔබේ නයගෙවන්න එක උදව්වක් කරන්න. අපි තවත් නයක් දෙන්නම්. ඒ තමයි චීනය උත්තරේ. එකඇන්නේ නයට නයක්. ැන් ඉතින් හා කියනවා හැරෙන වෙන මොනවා කරන්නද මේක තමයි නිදහසින් පසු දේශපාලක්ඥින් දිගින් දිගටම කරමින්න්නන්නේ. නය ගෙවන්න ණයගන්නවා ඒ වගේමයි ලෝකේ හත්තර දිබ්බාගෙන් විවිධ සංවර්ධන ව්‍යාපෘති හදලා ණය අරගෙන තියනවා. අපි එක උදාහරණයක් දෙන්නම්. ඇත්තටම මේ ණය අරගෙන තියෙන ව්‍යාපෘති කිසිද්දු අධීක්ෂණයකට ජාත්‍යන්තර වශයෙන්වත් ලක්වෙලා නැහැ මේවැනි එක් ව්‍යාපෘතියා. කළුගංග සංවර්ධන ව්‍යාපෘතිය. ඔය ෆයිඩිය එකෙන් අයා. ගෙන තියෙනවා ඇමරිකානු ඩොල මිලියන දහතුුණ. ඊට පස්සු මේ කළුගග ව්‍යාපෘතියටම අතරේකනයක් යාලි අර්ගෙන තියෙනවා ඒ අමෙරිකානු ොලමිලියන දහයක් කළුගගේ මොනවාද කළේ කියේලවත් ඇත්තරම පිදන්නන්නේෙනැහැ. ඇත්තටම නය අරගෙන තියෙන ව්‍යාපෘතිදිහා බැලුහම මේ වගේ විශාල දිග්ග ලැයිස්තුවක් තියෙනවා. ඒ ලැස්තේ තියෙන සමහර ගං ප්‍රදේශ ඇත්තටම ලංකාවේත් තියනෙනවදුවත් කියල හි ගන්න බෑ. අපේ රටේ මේ අර්ගෙන තියන නයකන්දරාවදිහා බැලූහම අපේ රටේ හැම්ම ගමක්ම සුකිත මුදිත වෙලා තියෙන්න්න ඕනේ. හැම්ම ණය ව්‍යාපෘතියකටම පසු නැවත ඒ ව්‍යාපෘතිවලටම අතිරේක ණය අරගෙන තියෙනවාමයි. අපට මේසා විශාල ණයකන්දක් කිම වුණේ ඇත්තටම මේ සමහර ව්‍යාපෘති කොහෙද තියෙන්නේ කෞද්ද කළේ කලවත් හොයාගන්න බැරිනිසායි. ඒකයි අප කියන්නේ මේ රට පාලනය කළ සියල්ලු පක්ෂෆේල් කියලා හැම දාමන. අයට අරගෙන ඒ අය ගෙවන්න තවනයක් අරගෙන ආය ඒ න අය ගෙවන්න තවන අයක් කරගන්නවා. එනිසා අප මේසා විශාල ණය උගුලක දිගින් දිගටම හිරවෙමින් සිටිනවා මේ නය උගලි අපව සිරකිරීමේ පාපෙන් මේ හදු දේශපාලක්නයකුටත් ගැලවියන්න හැකි දැන් අයම මෙේ මගින් ලැබෙන ණයත් ීනයෙන් ලබෙන අයත් ඉන්දාවෙන් ලැබෙන අයත් මේ ඔක්කම න අය ආපසු ගෙවන්න ඕනේ පොලිියත් එක්ක. ඇත්තටම මේ රටහ මේ ණය කන්දරාවෙන් කවද හෝ මුදවගන්න නිෂ්පාදන ආර්ථිකයක් දක්වා මේ රට ගෙනයා යුතුයි මේ යපුුම් ආර්ථික මානසිකත්තුවෙන් මේ රට මුදාගත යුතුයි එහෙත් අපේ දේශපාලලක්නින් මැතිවරණ කාලේදී විවිධ පොරඳු දෙන්නේ යපුම් මානසිකතත්ත්වයක් හදන්නමයි. අපි අර්ක දෙන්නම් මේක දෙන්නම් කියලා දෙන පොරන්දුවලින් තමයි මෙදේශපාලලක්ඥියෝ චන් දෙගන්නේ. ඇත්තටම අපනෑන ආර්ථිකයක් කරා මේරට ගෙනයා යුතුමයි ඒ සඳහා මේරට හරි පාර ගත හැකේ දැන් අප විශ්වාස කරන විදිහට මේ තරුණ ජවේට අයි නව පරම්පරාවකටයි. ඔඕන්ගේ නිර්මාණ ශිලීත්තය ලෝකට අල්විකරන රටක් නිර්මාණය කළ යුතුති. හොරකම දූෂණය වංචාව නැති රටක්න් මේ තරුණ පරම්පරාවට හදන්න බාරධිය යුතුයි. හෙමත් නැත්තම් IMF මේන අයෙන් කාලෑඇදල දේශපාලන ආටෝප කයිවාරු කතා හලා ආයෙත් තවත්නයක් කරගෙන ඒ අය ගෙවන්න ආයෙත් තවනයක් කරගෙන ඒ අය ගේවන්න ආය වත් නයක් කරගෙන ඒ අයගෙවන්න තවත් නයකරගෙන නාය නාය නය. විතරක්ම අපට ඉතුර වේවි. අද ඩොලරය රුපියල් තුන් සිය පණක් දක්වා ඉහළ ගියා.. ආණ්ඩුව නියෝචනය කරන ආණ්ඩුව නයෝචන කරන පක්ෂය කොළහක නියෝචිත හමුවක් ඒ පස්වරුවේ පැවැත්වනා. එදී අන්තර්වාර පානය පිළබඳව දර්ක ප වශයෙන් සාකච් ීතෙනවා. ර්ලිේන්වේ ආන්ඩුපක්ෂ නියෝජනය කන්න පක්ෂ එ එකොළහේ නියෝජතින් යේ පසරුවේ කොළඹදී රැසුණ. ඒ දෙකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාාවලින් අනතුරුව ත්‍රීවරුන් මාධ්‍යවෙතව දහස් පල කලා. දමේතියන රජය පිබඳව විශ්වාසයක් නැති බව තමයි අද සාච්චා වනේ. යනුව සරවපාක්ෂි අන්්ඩුව බිහි කල යුතු ගන මත්තේ සියලු දෙනා එක මතිකව තිීන්දුුර විශවාස ංගට මොකද න්න විශවාස ංන්ගේ පිළිබඳව තවම අපිට ලේවිල් සකගස්ෙලානහ ලා පක්ස කියන්න වේ විශවාස බන්ගේෙන්න්නන අගමතිවරයා ගත්ලාේ න අගමැතිවරයා කිය ැන ආ්ුුවට විරු අ් රජ පිලි. විසයක් න ගන පදන රගෙන තම හරු පකාශ දර ල්ල ර අස් වන්න වෙනවා අතුමට ජම්ගසි පෞරෂයකර එකට බුණ දෙන්න පු දෙවනි නායකත්වයකට එතුම ඉට ඒක ම ඒක ිුක්හන ඇ ෙරට විසාල ාදකටය තමන්ගේ පව්ලේමයගෙන හිත හිතල්පන කරක නෙ ගමතිව ය රට පකාශකර පව හම ත්වකට පත් කලතුක නක්න ේති මදන්න වටයෙන් සමහර පෞද්ගලික පටුව පරමාර්ත මුදුම් පත් කරන්න උත්හ න්නය තුමව අවදරටත්. රනවා ඔුන්ගේ අසාර්थ කරमුවෙන් තුමා पर देසලන එීමට हने जो जा මන් රට जानති නතු රටක් बहुत බැ තින වस्ता වनු ජनदපति ත් . ලිේන්තුේ එකේ ධහතුනක කැමත් යන වැ ල ති ට කේ හතුන නතුන බම්බගන තමයි වන්න මනත්ක ර ල හය ගන්න ෑ ර පක්ෂක අන්තරකාල පාලනය කියන නතිපත්තුමට හි හි න්න හයන්නගේ අන්ත්‍රපාල අන්ඩුවකට ඇ මේ ටේ පුදුජනතාවයි තම අසරනතත්තකට වැටල ඉන්න වෙලාව. රටේ ඉන්න දේශපාල නායකයන්ගේෙන් බගකීම කර මේක බේරන දීපල්ලයි කියල කියනකොට. අරයයින්නන අපි නෑමෑනෑ කියල ඒම පටු ෝක්දක් නකන වේ ෙලාේ ාතික නායකන්න ය. අගමතවර ඇතා අත්වන තව යන්න ෑගෙන ුවොත්චන්නක යන්න වෙනුවමගේ හ විස්වාස ංගේන්නේෙති අගමැති අස් ූුණුත් රගන්න. ජාගමති අස්ශ්‍රයෙන්ව ලගේ විශස්වාස. රය ගර යන්න න ම ඉති විශ්වාස බන්ග මයිඒ හුතර ෙන දැට අහුත්තරය කියන. ක්සි සහයගයක් නතුව ෑන ම ලගේ ජන්න බලවේගේ චන්ද ලැබ. එතුමාන කියඇ න්තරනා නාණඩුවක් කතන්න එන්නග. ඒකට යානාවට කමන්නේ අපට විශ්වාස බංගේ සම්පත කල්ලේ අන්ඩුට බහතර තීකරගේ බල්ලමු . හර නැතුව අපිට දින්න කිහිපයක් කොහොමහරි අල්ලාගෙන ඉන්න පුළුවන්කමක් ලැබෙයි. ජලය නැතුවත් දින දෙකක් විතර මැරෙන් නැතුවවෙඉන්න පුළුවන්. නමුත් සමහර අවෂධ තියෙනවා ජීවිතය ශණයකින් මර්ණේන්් බේරන. එහෙම අත්‍යශ්‍ය අවෂද දැන් රෝහල්වල හිංඟයි. ඒක යන්නේ මර්ණයන් ගලවාගන්න පුළුවන්. ඒ සඳහා දිය යුතු අවෂදත් හිංග අවස්ථා ඉතිහාසේම අපේ රටේතිබලන්න है. අෞෂධ තියෙනවා ශොනයකින් දියහැකි වුණොත් ජීවිත ගලවා ගන්න පුළුවන්. විශෂයෙන් සමහර හරද්‍යාබාද අවස්ථාවල දින අऔෂද, අංශභාගේ ඇතිවූ සැනින් දියහැකිෙන්න්නත්, පිස්සු බල්ලෙකු සපාකෑ විගස දෙන රේබීස් එන්නත. මේවා පිස්සු හැදුනට පස්සෙ ගහලා වැඩක් නෑ. අදවන විට අවුෂධවර්ග පන්සිය විසි පහකට වැඩියෙන් හිඟයි. ශල්ල්‍ය ද්‍රව්‍ය පන්දාස්තුන් සිය හැත්තෑඇවක තොග අවසන්. අතත්්‍ය අවශ්‍ය අෞෂද ඒකඇන්න ජීවිතයක් ගලවාගැනීමට අවශ්‍ය අෞෂද දාහතක් විතර හිඟයි. මේ සඳහා දැන් විකල්ප මාර්ග කිහිපයක් ව්‍යවෘත වෙමින් තිබෙනවා. ඒ සමහර රටවල් සහ එම රටවල සිටින ශ්‍රිලාංකි න එකතු වේ අෞෂද ශ්‍රිලංකාවට වීමට දරන උත්සාහයයි. අපේ රටේ බලධහරින් රජුවම අවෂද ලැබෙනවාට වඩා සල්ලි ලැබෙන එකට කැමති! දැනටම තරමුදලක් එහෙම ආරම්භ කරලා. අපි බලදහරින්ට මලමිනිියක් වුණත් කමක් නෑ සල්ලි කරන්න වෙකුණන්න තියෙනවනම්. ඒ බව දන්න ලෝකයේ සමහර රටවල් දැන් රිජුවම ණය වෙනුවට. අදාළ ජාති්‍යන්තර අෞෂධ ගෙන්වන සමාගම්වලට රිජුව සල්ලි ගෙවන්න තීරණය කරලා. ඉතාලියෙන් රුපියල් මිලියන එකසි විසිප් පහක අෞෂධ ලබා දෙන්න තීරණය කරලා. ඒ මුදල අදාළ ජාති්‍යන්තර සමාගම් වලට රිජුවම ගෙවන බවයි වාර්තා වන්නේ. එසේම සමහර ශ්‍රී ලාංකිකීන්ද. මේවන විට රිජුවම අුෂධ එවන්න තීරණය කරලා. මොකද මේ බොහෝ අය දන්නවා. සුනාමි වෙලාවේ හෙල්පිං හම්බන් තොට ගිනුමට මොකද වනේ කියලා. ඒ බව රටට මකිව්වේ එදාඒ නඩු තීන්දුව තිබූ කාලයේ අගවිනිසුරුවරයාාව සිටි සරත් එන්සිල්වා මහතායි තුමා අදතනඉන්න මම නිසා. මම මේ ළංඟති කියන්න ආරයම් පිටේ මම හැමදා ගෑනම් අි විශකාර ගැ කාලෙත් මවයනවා. ඔය පොත් දැරවලට කිය තම බඩුගන්න මට ආරක්ෂක කදක්කත් සිදන.වියාල්ල මන්දන්නවා ජනතාවපන්නේ සමාජකයක් මන් කතරන්නට පිරිි තත්තු කර පිගඇල ම ඒවිදව තිිර නිදන. ඇවවා මහත්තයෝ ඕක ගැන කතා කරන්න ඔන්න. ඔබතුමාන තිබුණ අවස්ථාවක් වාතයක මේ මනුස්්‍යයයක් ඉරඩ දාන්න. ඇයි ඔබතුම ඕක ගෙරුවේ නැව. මට උත්තරැඇ දෙන්න දැකිස. මම කිරවා. සමාාවඩ සවදරය කියලා මංහාාවෙන් ස ඔබ හැමැතිකින් මුළු රටෙන්ම ම ඉලෙන සමාවෙඩ මට සමාවෙඩ මට එදා වරදක්කෝ කරලා මම ඒ මනුස්ස හිරේදැන්මන මේීර් රට විශ්සාාලාගාදෙකින් බේර ගඩිතිබුණන විශසාාලාගාදකින් බේරන්නිතුන. රටක ආහාර සුරක්ෂුත්තාවය ඒ රටේ ජනතාවගේ ජීවිතයයි. අපේ රටේ ජනතාවගේ ජීවිතය පිළිබද සුරක්ෂයුත්තාවය පසුගය වසරේ අපේෙල් විසේ හත් වනදා මේ ආණ්ඩුව බරපතල අවදහනකට ඇදල දැම්මා. ඒ කෘතිම පොහොර සහ පලිබෝධ නාශක ආනායනය තහනම් කිරීමටත් තීරණයක්ත්තෙක්ක. අද ඒහි ප්‍රතිඵල මුළු රටම බුක්තිවිදින්න සිද්ද වෙලා. අපේ රටේ ගොවි ජනතාව අදත් තින්නේ මහපාරේ. දෙදහ විසිය අපರල් විසිහත්ව වනදා කි සිදු දුරදක්na නුවනක් නැති 3 දුුවක් ගත්තා ඒ ෘතිම පහොර සහ පලිබෝදධ නාශක හනම් රීමයි. දැන්නේ තර්කයක් පදනමක් නැති තීන්දුවට අවුරුද්ධයි. සැනකෙන් පසුග යලකන්නේට කාබනික පොහොර දෙන්න එදා ගත්තීරණය මෙරට කෘෂිකර්ම විද්‍යාත්නීගේ දැඩි දෝශාරෝපනයට ලක්ුණා විරුද්ධදත්වයට ලක්වුණනා. නමුත් ඇහුම් කන් දුන්න නැහැ. දැන් එහි ප්‍රතිඵල අප බුක්ති විඳනවා. මේ පිළිබඳව අද කතාකළ මහාචරය බුද්ධි මාරමෙයි. මීට වසර හැත්දාෑාවට අසුවකට පමණ පෙර ශ්‍රීලාංකායි වී වගාව ත්තොත්තේම විශේෂයෙන්ම ඒක ෂේත්‍ර පලින්ි ලද අස්වන්න ගත්තවත්තේම අපිට ලබාගන්න පුළුවන් ලා තිබේ හෙක්ටයාර්ේකිින්ක් කිලෝග්‍රෑම් හයිසිය පනහා දරකල්ත්ම හෙක්ටාරකින් මට්‍රික්ටොන් දශම හය පහ පමනෝ සුළු අස්වන ප්‍රමාණයක් පමණයි. දෙදස් විස්සව දෙදස් විසේක කාලේ වනුවට අපිට හැියාව ලැිල තිබා අර හක්ටාරයට කිලෝග්‍රෑම් හසිය පහ එම ඇත්ත මටික්ටොන් දශම හය පහක් වෙලා තිබ සාමාන්‍ය අස ඇන්න හෙක්ටාරට කිලෝග්‍රම් හරදස් තුන්සයකට වැඩිය ඒකන්නන්නේ හෙක්ටාරට මටික්ටොන් හතරයි දශම තුනකටත් වැඩිය ඇතිවන්නව තත්ත්වකයට පත් කරන්න මෙන්න මේ දියුණුව තමයි. ආපස්සට හරවල තියන්නේ ගේව වසරේ මහ කා. න්නේ පුරා පමණක් සමස්ත ගීයල් අස්වෙන්න සීට හතලිස් පහකටත් එහා ගිය ප්‍රමාණයකින් අඩුවෙලා තියෙන බව මහකන්නේ පුරාවට අපිසාන්‍යය හෙක්්ටාර අට ලක්‍ෂයකට වැඩි ප්‍රමාණයක් වග ගරනවා. රටේ සමස්තයෙන් තුනෙන් දක. ඒ ලබෙන අස්වන්නෙන් තම ඇි මේ සීට හතලිස් පහකට වැඩි ප්‍රමාණයක් නැති කරගෙන තියන්නේෙ අදත් දිවිනේ ප්‍රදේශ ගරනාවක ගොවීන් තමන්ට කළ විනාශයට විරෝධය පල කලා. මගේ වැරදි කි ් හලිබෝධ නාසට රිස්ටර් හොරයාගේ අනුමතයල් ලත් බෝගආරක්ෂණ පලිබෝධනාසක වල්නාසක ක්‍රමිනාසකහත් දිනිර්නාාසක මෙටෙක් පනවාතිබූ සලාකකමය අපි අද සිට අහසිකන්නවා හේතුව තමයි මෙරටේ ගෝජනතාවට මේ වල්නාසක ක්‍රමිනාසක පලිබෝධනාසක ගන්න වෙළඳ පොලේ හිඟකමත්තිබුණ. ඒ හිඟකමත් එක් ිල වැඩි වෙලා තිෙන. අපි මේ පහුගේ දෞස්්ටිකීමකර හසයිනකෝර නා අයනය කරන්න අවශ්‍ය කරන කටයුතු කිරීම. එකඒ නිසා අදනිඳන් කිසිීම හිගේකින් තොරෝ මම ලබල දෙඩි කිරතියෙනවා කාබනික. නපර සහ ියර පර රටේ ගොවි ජනතාවට නොමිල ඒ සඳ අවස්‍ය කන්න මුදල් අපි යට ලබල දුන්න එල්ලු ගොවින් සහ පලතුරු ගොවින්ට සමගම් කීපයකි මේවනකොට ගෙහල් ලතිනවා පහර, අපි ඒකත් ඉතා එක්මනින් බෙද හරීමට අවශ්‍ය्य කතු කන්න කියලතිනවා මේ අමන පාල ගන්ටික අද පිරට हाල්ග නවා ගොවියන්න අවශ්‍යය කෙ ටික පහදිික දෙන්නතුව. එවුම් මහ පය ගොවිය දාලා රජ තු සැ . <op ownership> ගවින්න සෙල් සලන්න කියලා ඇමතිෙක්කාවා හත් පේන්දක්ම කතා කරන්න ෙත්ත සමත්ත කොල ජතාව පාරට මැහකුදගට ඔවන්න අකල කර යන්න සිත ඒකන්න සම්පූර්න පර නැති කරා දැන්කි කියන්නම ගොඩාබේ මහත්තයෝ ඔබ තුමා මේක නැති කරාන්න ඔබ තුමාම මේක ඇති කරලා මේකෙන්න් තොලින් චෙල පියන්ට ගොවියෝ පාර ඉන්න මහතක් නවේ මේ වනකොට යලකන්න ආරමලා තියෙන්නේ උමලහම නාසකේ ගොවිචන චලක් නෙයි ඒක කට උමලට අවද වන්ඩික වඩනවා. රොස්ත ගෑසිල්රේකමල ඒයේ වැඩිවුනා. ඒ ඉතිහාසේ වැඩිකළ ඉහළම මලයි දැන් ගෑසිල්රේකමිල රුපියල් හරදහස් අටසය හැටක් වෙනවා. ඉට සාපේක්ෂව ආහාරමිලත් වැඩිකිරිීමර සිදුවන බවයි ආපන ශාලාහිමියන්ගේ සංගමය අද ප්‍රකාශ කළේ පිට මරේ කියලා හැමදේම ගණන් වැඩි වෙන කාලේ ලිට්‍රෝ සමාගමත් ගෑස් මිල ඉස්සවා. ිලෝ දොළහි දශම පහේ ගෑස් සිලින්ඩරයක් දැන් හාරදස් අටසිය හැටයි. කිලෝ පහහි සිලිින්ඩරයක් එක් දස් නවසය හතලිස් පහයි. අන්තිම දුප්පත් මිනිස්සු ගත්ත කිලෝ දෙකයි දශම තුනේ සිෙලින්ඩරෙ දැන් නවසය දහයක් මෙච්චර කල් ලිට්‍රෝ සමාගම පාඩුවට ගෑස් දුන්නලු. අනේ ලෙට්‍රෝ සමාගම අපිට හරි ආදරෙයිනි ඒ සමාගමට මතක නැද්ද දන්න. ලාබ ලබන්න යටිකූට වැඩරපු හැට. ිල ොහිදශයි. ඒ ගෑස් සිලින්දරේ වෙනුවට, ලීටර් දහටක සිලිින්ඩරයක් වෙළඳපුොලට දාලාක් කිලෝ නවයක් දීපු හැටි එයාලට දැන් මතක නැහැ. ලාබ ලබන්න සංයුතිය වෙනස්කරපු හැටිත් මතක නැහැ. එමගින් අහිංසක ජීවිත බිලිගත්ත හැටිත් ඔවුන්ට දැන් අමතක වෙලා. ලාබ ලබද්දි ජනතාවත් හෝරංකන මේ ආයතන තමන්ට පාඩුවෙනකොට තමයි කියන්නේ පාඩු ලබාගෙන තමයි, අපි මේ ඔක්කොම හොඳටම කළේ කියලා. දැන් ඊය ලිට්‍රෝ සභහපතිවරයා කියනවා ගෑස් භාවිතය අඩු කරන්නලු. පනර් ජනනීය බලට යන්නලු. ඒක කියන්නන්නේ දර ඇති මේ පමාලාෙන් ගොඩා අනෝනං. අපි පුුණර්ජන්්‍යය ලක්තය ඇන්ඩුවයි දරවලට ඇන්ඩුවයි මොකද මේ හැම ගෑ සිලින්න්්‍රයකින්ම ආරදාහස් පන්සියක් පිට යන. දැන් නිවාස සංකීර්ණවල ඉන්නයි කොහමද දන්නෑ දර ලිපාවිච්චි කරන්නේ. කොළඹ ඉන්න බොහෝ අයයින්න බෝඩිම් කාමරවල නැත්නම් ෆ්ලට් පල. ෝඩි ගෑස්ලිපෙන් නොයන් කන අයට දරහොයන්නත් දැන් යන්න සිද්ධ වෙලා. එහෙමනම් කමක් නෑ කියමකෝ කඩෙන් දරමිටියක් ගත්තත් ඒකත් ගිනි ගණන්. පය බරවායාට පිටිකර බෙහෙත් මඳන්න වගේ උත්තරවලින් මේ ප්‍රශ්ණන විසඳන්න බැහැ. ජනතාවට සරිලන පරිදි අත්‍යවශ්‍යතා සපුරාලන්න ඕනේ. ගෑස් වලනුත් අපේ රටින් නෙළියට යන්නේ ඩොලර්ලු. ඔහු ඒ අපි දන්නවා මොකද අපේ රටේ පොවේ ගෑස් නෑනි පොළවේ ගෑස් තියෙන රටවල් තියෙනවා. ඒ රටවල් වලින් අපි සල්ලිදීලා ගෑස් ගන්න ඕනේ. අපේ රටවිතරක් නෙවෙයි. ගෑස් නැති හැමරටක්ම එහෙම තමයි කරන්නේ ඒකට අපි අනෙකුත් ශේත්‍රවලින් අපනයනය වැඩි කරලා අපේ රට ඩොලර් ගේන්න ඕනේ ඒකත් හරියට අපේ රටේ වනේ නැතිකන මේ ප්‍රශ්න, අපිට අඒ ගල්යුගේටයන්න බැහ. නවීන ලෝකෙත්ත එක්ක ඉදිරියට න්න වෙනවා. ැත්නම් න්නේ ලෝකේ අනෙක් රටවල් ඉස්තරහට යන දිහා බලාගෙන. අපිට හැමදාම මෙතනම අනේ අපිට බෑ කියලා ඉන්න. ගෑස්මිල වැඩිකිරීමට සාපේක්ෂව සියලු ආහාරමිලගණන් වැඩිකිරීමට සිදුවන බව ආපනශාලා හිමියන්ගේ සංග මෙය ප්‍රකාශ්ව කලා. ගෑ සර්බුධයක්ත් එෙක් ආහාරකර්මාන්තය පමණා ලක්‍ෂ පහකට ආසාන් ප්‍රවාණයක්ගේ සම්පූර්ණ ජීවිකාව අහිම වෙන කියනක පළමිීම කියන්නු. මේ ගෑස්මිල වැඩිීමත් එක්ක, ආපනශාලා පද්ධතිවල ආහාරවල. தகண வடிகி திீர அப்ப ார் . ப்ப மிக මட்டමතිකාரேக ஆ ன. அவிகள் பாரிபோக ச ඒ පற ஏ ஆ அ பித்தகற பிர வது பத்தட்டக சோட்ட மேசி .ാ ப . මහා පරිමානහි දන් කුඩා පරිමානෙ කඩකරවා වෙනකල් මේ ගෑස් ප්‍රශ්නේදී විනාසයි. ඉස්සර ව්‍යන්ජන හතරක් පහක් එක්ක මාළු කෑල්ලක් තිබ්බ කඩේක. දැන් ලෝනු සම්බෝලයක් පිපින්ඥ සම්බෝලයක් හැදින තරමට ගෑස් ප්‍රශ්නය දුරදිග ගිහිල්ලා. අලවයංජනයක් තියන කඩයක් හොයාගන්නවත් නෑහ ඒ අලතැම්බෙන්න්න වෙලා යන නිසාලු මේ ගෑස්මිලත් එක්ක කොහොමද අලතම්බන්නේ කියලා කඩහිමියන් පවසනවා. නකෑමයක් බර්ගානක් ෙනනද එලෝලු කෑමත් දෙසිියයක් දෙසිය පනහක්විතරෙනද. පික. නි ැස් ිලගණන් නිසාම බොහෝ ප්‍රදේශවල ජනතාව බොහොමිතෙල් භාවිතයෙන් සේදිනදා කටේතු සිදු කරනු ලබනවා. වතුකර ප්‍රදේශවල ජනතාව බහුලව එලෙස බොහොමිතෙල් භාවිත කරනවා මෙ අතර බොහොමිතෙල් පෝලිමේ පැ පහකට අධික කාලයක් රැඳී සිටි පුද්ගලෙකෝ නිවසට පැමි පසු මිය ගොස් තිබෙනවා මෙලසමියගොස් ඇත්තේ හැටන් දුඹරු ගිියපාරය පදිංචි දවනායගම් ක්‍රෂ්ණ සාමි නැති පනස් පස් හැවරදි දෙද රූපියෙක්. නදම්වර ලංකාවේ අපට දිරයක් වන අපේම මෙහෙුම. මේ අියෝගත්මක කාලයේ ලංකාවේ අපේ මච්ජනතාව වෙනුවෙන් දිරිියයක් වන්නට ඩයිලොක්් සමග සර්ෝධය මස් හෝඩික්ස් හේමස්ආයතනය CBSල් සමූහෙ සහ P ශ්‍රයි ලංකා එක්ව ඉදිරිටම ගමන් කරමින් සිටිනවා. හැමදාහමත්ව වගේ ලෙංගතුකමෙන් ආදරයෙන් අපි අපේ ජීවිත ජයගම. මේ මනුදම් මෙහෙවරට සියතපත් මාධ්‍ය දායකත්වවෙලලාාදෙනවා. රටේ පවතින ආර්ථික තත්වය හමුුවේ දඩිලෙස පීඩාවට පත්ව සිටින ජනතාව සොයාමින්, ඔවන්ටල් පිලිසරණක් වන ඩයිලොක් මනත මෙහබර පසුගේෙදා කොළොඹ දිස්ශ්‍රික්ිය කේන්ත්‍ර කරගනිමින් පවැත්වනාවා. ඩයිලොක් ආසියාට මස් හල්ඩිංස් හේමස්, CBSල් සමුහය සර්වෝධය PWC. ශ්‍රී ලංකා එක මුතුවෙනයි මෙම මනුදම් මෙහෙවර ක්‍රියාවට නම්බනුලබන්නේ.

මේ වැඩසටාන ඩයිලොක් අයිතනය මේ කරන මේ කර්තවියට ගොඩක් මම ස්තතිපුදකරනවා රටේ අර්බුද තත්ත්ින් දු්පොත් ජනතාවට මේ වගේ සාහන මල්ලක් ලබා දෙනීමෙන් ඒ ආයිතිනයට තවත් එකළන්ගේ දෙවුණුවසාආරක්ෂාව තව තවුරු ස්තීර වන්නන කෙල සියලුම්ම දෙව්වරුන්ගේ නිසා ඉල්ලා සිටනමහි මේ මනු දම්හෙවර වැඩ සටහන මෙහවන ඩයිලොක්කා අයතනෙ බොහමත් ස්තෝසියන් වෙනවා මහජනතාව හැටියට මේ වෙලාවෙ පීඩනෙන් පෙරෙන අවස්ථාවක නීමගේ බඩුමල්ලක් ලබාදීම බොහෝමත් අගේ කරන අපේ ගෙදර කුස්සය තියෙන අඩු පාඩ ගැන අප ගොඩා තුළට සෑහමකට පත්තෙෙන්න්නේෑ අපි මු මිල මුද්දල් මේ දවසල ගඩක් මටුයි ඒ නිසා මේ දුන්න සහයෝගයට ඉතාමත් ස්තුූ තිවන්තෙන මේ වැඩ සථාන කරගෙන යම දදිිය ශක්තිය ලැබෙන කියරම ප්‍රත්ථන කරන්න දැන් හාටික්ගන්න ගේ සමාමරත් ඇන්වල හාල් නෑ කිලෝය එකක් වෙන ගෙදර මගේ ෙද පන්සීයක් ඉදෙන අවස්ථාවල් තියෙන වනන්තව වේල් තුනක් අනෝන වේල් ඒකෙන්ුත් මගේ දරුවන්ට අයින් කරාම සමරක් කලට අපි නොකයින්න තරමටඒ වගේ අපි අසර වෙලා තියෙනවා ඇත්තටම ඩයිලෝ් ආයතනයට මේ වගේ තවතවත් වැඩ කටයුතු කරගෙනයන්න ශක්තිය දෛරියය ලැබෙන්්ඩ කියලම ප්‍රාර්ථනාකන වගේ හස්වන්නේ නැති වෙලා දැනැතිවලා අඩුද්දක් එෙනවාමට බාල දෙන්නෙකු තින්නවා ඒ දෙන්නවත් නගත්තු කරන්න මේක දුන්නක බෝමක් ොස්තු. පන්ත වෙනවා ඩයිලෝකාතටයි ඒවා සාහිතනටයි සරෝධේ ආයතනයට මොක්සායිතර මොඹ හොබිමිස් සතුන්තන මේ වගේ දෙයක් කරන්න මනුතම් මේවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහුම. ර රත් ැතිස් ටා ි දෙනපතා අලු ත්වේඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහද බටන එක කලික් කර සසිියත TVීව තප්ස්කරප් කරන්න අලු සීඩියෝ ගැන මුලින්න දැනගන්න මෙම සීනෝකයෙක් කරන්නාව.